අයිබෝන් සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ එක දවසින් මිලියන 30ක් ඩවුන්ලෝඩ් කරපු මේ ත්‍රෙඩ්ස් කියන ඇප් එක ගැන. මේ ත්‍රෙඩ්ස් කියන ඇප් එක තවත් සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකක්, හරියටම ෆේස්බුක් එක වගේ. මේක හරියටම කොපි කරලා තියෙනවා මේගොල්ලන් ට්විටර් එකට. මේ අප් එක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ ෆේස්බුක් සමාගමෙන්. මෙටා කියන එකෙන් තමයි මේක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. මේක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ ට්විටර් එකවුන්ට් එකට ෆයිට් කරන්න තමයි මේගොල්ලන් මේක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. මේ අප් එක යූස් කරන්න තවත් තියෙන විශේෂ කාරණාවක් තමයි මේක අපිට යූස් කරන්න අපි ගාව තියෙන ඕනේ ඉන්ස්ටාග්‍රෑම් account එකක්. ඕගොල්ලන් ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදලා නැත්නම් මුලින්ම ඕගොල්ලන් ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදාගන්න ඕනේ. එතකොට තමයි මේ ත්‍රෙඩ්ස් app එක අපිට යූස් කරන්න පුළුවන්. right, එහෙනම් අපි බලමු මේ app එක කොහොමද download කරගන්න කියලා වැඩි විස්තර කතා කරමු. Play Store එකට ගිහිල්ලා අපි type කරන්න ඕනේ ත්‍රෙඩ්ස් app කියලා type කරන්න ඕනේ එතන search bar එකේ. එතකොට ඕගොල්ලන්ට මේ app එක download කරගන්න පහසුවෙන්ම පුළුවන් වෙනවා. මේ app එක download කරන description එකත් මම මගේ description box එකේ දානවා. ඕගොල්ලන්ට එතනෙමුත් ඒක download කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ කළු පාට එකේ background එකේ සුදු පාට icon එකකින් නැන් දෙමළ අකුරක් වගේ තියෙන එකකින් තමයි මේ ත්‍රෙඩ්ස් app එක ඕගොල්ලන්ට Play Store එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඕගොල්ලන් click කරලා අපි මේක කරන්න ඕනේ, මේක download කරගන්න ඕනේ අපේ phone එකට. මේක ඩවුන්ලෝඩ් වෙනකල් අපි පොඩ්ඩක් බලමු මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. මේක දැන්ට තියෙනවා නම්බර් 1 රෑන්ක් ෆ්‍රී ඇප් එක කියලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේකේ රේටින්ග්ස් බලන්න 4.6 රේටින්ග්ස් තියෙනවා මේ ඇප් එකට. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකේ ඩවුන්ලෝඩ්ස් තියෙනවා, ඩවුන්ලෝඩ්ස් මිලියන 30කට වඩා ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ වගේ ෆීචර්ස් ගොඩක් තියෙන එක දවසින් මිලියන 30කට වඩා වැඩිපුර ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් තමයි අපි දැන් මේ ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. මෙහෙම මේක අපේ ෆෝන එකේ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපි ඕපන් කරපුවාම ඔයගොල්ලන්ට පේනවා ගොඩක්ම ඉන්ස්ටාග්‍රෑම් වලට සමාන විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකකින් දෙමළ අකුරක් වගේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට පේන්නේ මේ ත්‍රෙඩ්ස් ඇප් එක ඕපන් කරපුවා. right, මේ විදිහට මෙතන පහලින් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ ඉන්ස්ටාග්‍රෑම් account එකේ තියෙන user name එක මෙතන අපිට පෙන්නනවා මේ ත්‍රෙඩ්ස් app එකට. ඔයගොල්ලන්ට ඒකයි මම මුලින්ම කිව්වේ ඉන්ස්ටාග්‍රෑම් account එකක් ඔයගොල්ලන් හදාගෙන ඉන්න ඕනේ කියලා. right, ඊළඟට අපිට මෙතන තියෙන අපේ profile එක update කරගන්න තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ name එක වැටෙනවා අපි Instagram එකේ දීලා තියෙන name එකම. ඒකේට ඒකේ තියෙන bio එක, ඒකේ තියෙන links ඔක්කොම අපිට එහෙමම import කරගන්න පුළුවන්. මේ පල්ලෙ හැදෙන option එක ඔයගොල්ලන්ට පේනවා import from Instagram කියලා. එතකොට Instagram එකේ තියෙන ඒ details ටික ඔක්කොම අපිට මෙතනට ගන්න පුළුවන්. මේ විදිහට අපි මේක ඕකේ කරපුවාම අපේ Instagram account එකේ තියෙන details ටික ඔක්කොම profile picture එකත් එක්කම අපේ මේ ත්‍රෙඩ්ස් app එකට ත්‍රෙඩ්ස් එකට අපි ටික ඔක්කොම හැමෝම ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් continue කරලා අපි යනකොට අපිට මෙතන පේනවා public profile private profile කියලා දෙකක් එනවා. අපි එතන public profile එක තමයි අපි select කරන්න ඕනේ. එතකොට තමයි අනිත් කට අපි follow කරන්න ඒ ටික කරගන්න පුළුවන් වෙන්නේ. පස්සේ අපිට එනවා මෙතන follow the same accounts you have followed in Instagram කියලා. Instagram එකේ use කරලා තියෙන account එක අපි follow කරලා තියෙන ඒවා ටික හැමම මේකටත් අරගන්නද කියලා තමයි මෙතනින් option එක අහන්නේ. අපිට follow all කියලා පල්ලෙහා තියෙනවා. ඒක select කරොත් අපි Instagram එකේ follow කරලා තියෙන ඔක්කොම අපිට මේ threads එකෙමුත් follow කරන්න පුළුවන්. ඒ කට්ටිය ඔක්කොම මේ විදිහට අපිට follow කරගන්න පුළුවන්. right, ඊට පස්සේ අපි මෙතන follow all කියන එක select කළාට පස්සේ අපි ඉස්සරහට යනකොට මේ threads කියන platform එක වැඩ කරන්නේ කොහොමද කියලා තමයි ඊළඟට ඒගොල්ලන් අපිට details ටිකක් දීලා තින්නේ. ඒක නම් අපිට ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙතන පල්ලෙහාන් දෙන join threads කියලා ඒක අපි click කරලා ඉස්සරහට යමු. ඒ විදිහට click කරලා අපි ඉස්සරහට යනකොට threads වල interface එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එක ගොඩක් අයට හුරු වගේ දැනෙන්න පුළුවන්. මොකද මේක Instagram එකම කොපි කරලා හදපු user interface එකක් තමයි තියෙන්නේ මේ ත්‍රෙඩ්ස් එකට. එතකොට ඒකට තියෙන ෆීචර්ස් ඒ විදිහටම මේ ත්‍රෙඩ්ස් app එකට ඒගොල්ලන් දීලා තියෙනවා. මෙතනදී ඒගොල්ලන් අපිට post එකට අපිට option හතරක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන heart
ඔප්ෂන් එක තියෙනවා හාට් කියන අපිට එක ලයික් එකක් දාන්න පුළුවන් අර Facebook එකේ ලයික් කරනවා වගේ ඊට අමතරව ඊට එහා පැත්තේ තියෙනවා තව සිම්බල් එක ඒකෙන් අපිට කමෙන්ට් එකක් දානවා වගේ අපිට මේකට ෆොටෝ එකට හරි ඒගොල්ලන්ගේ පෝස්ට් එකට අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඊට එහා පැත්තේ තියෙනවා රීපෝස්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා අපේ තියෙන ඒ අප්ලෝඩ් කරලා තියෙන ඒ පෝස්ට් එකම අපිට ඒ විදිහටම අනිත් පැත්තට පෝස්ට් කරන්න පුළුවන් ඒ රීපෝස්ට් කියන ඔප්ෂන් එකට ගියපුවාම ඊළඟ ඔප්ෂන් එකේ තියෙන්නේ ඒගොල්ලන්ගේ පෝස්ට් එක අපේ ස්ටෝරි එකට ඇඩ් කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පෝස්ට් එකේ තියෙන ලින්ක් එක අපිට කොපි කරගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් හතර තමයි මේගොල්ලන් අපිට මේ ත්‍රෙඩ්ස් එකේ දීලා තියෙන්නේ ඔයගොල්ලන් මෙතන පල්ලෙහා පේනවා ඇති මෙතන මෙනු බාර් එකක් වගේ තියෙනවා ඒ මෙනු බාර් එකේ අපි හෝම් කියන ඔප්ෂන් එකේ තමයි අපි හිටියේ අපේ තොර වෝල් එකේ දින ඔක්කොම ටික අපිට බලා ගන්න පුළුවන් ඊට එහා පැත්තේ තියෙනවා මෙතන සර්ච් කියලා බටන් එකක් පොඩි අත්තාචයක් වගේ ඒ සර්ච් කියන බටන් එක ප්‍රෙස් කරොත් අපිට පුළුවන් මේ ත්‍රෙඩ්ස් එකේ ඉන්න ඕන කෙනෙකු අපිට හොයා ගන්න පුළුවන් ඒ සර්ච් කියන එක ටච් කරලා ඊළඟට ඔයගොල්ලන්ට මෙතන තියෙන මෙන්න මේ ඔප්ෂන් එකෙන් තමයි අපිට මේ ත්‍රෙඩ්ස් එකට පෝස්ට් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඒ බටන් එක ප්‍රෙස් කරපුවාම අපිට පුළුවන් ඕන පෝස්ට් එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ තියෙන ෆොටෝ එකක් ඇටෑච් කරගන්න. ඔක්කොම පුළුවන් අපේ මේ ත්‍රෙඩ්ස් වෝල් එකේ තියෙන පෝස්ට් එක අප්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ අයිකන් එකෙන් තමයි. ඊළඟට ඕගලන්ට මෙතන පේනවා මෙතන හාර්ට් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ හාර්ට් ඔප්ෂන් එකේ තමයි මේ අපේ ත්‍රෙඩ්ස් එකේ තියෙන ඔක්කොම ඇක්ටිවිටීස් ටික පෙන්වන්නේ. එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ව ෆලෝ කරන්න රික්වෙස්ට් කරපු කට්ටිය දිනා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පේනවා ඒගොල්ලන්ව කන්ෆර්ම් කරන්න පුළුවන් නැත්නම් ඒගොල්ලන් අයින් කරන්න පුළුවන් ඊට පස්සේ අපි පෝස්ට් වල දාපු රිප්ලයිස් බලා ගන්න පුළුවන් අපිව මෙන්ෂන් කරලා තියෙනවා නම් කාවර ඊළඟ ඔප්ෂන් එකේ මෙන්ෂන් කරපු කට්ටිය බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අපේ ත්‍රෙඩ්ස් වෝල් එකේ ඔක්කොම ඇක්ටිවිටීස් ටික මේ හාර්ට් එක තියෙන ඔප්ෂන් එකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි අපේ ප්‍රොෆයිල් එක අපිට මෙතන අපේ ප්‍රොෆයිල් එක පෙන්වන අපේ ප්‍රොෆයිල් පික්චර් එක පෙන්වනවා ඊට පස්සේ අපිට මෙතන ප්‍රොෆයිල් එක එඩිට් කරන්න පුළුවන් ප්‍රොෆයිල් එක ෂෙයා කරන්න පුළුවන් ඊට පස්සේ අපි දාලා තියෙන ත්‍රෙඩ්ස් මෙතනින් ඔක්කොම බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේනවා මෙතන මේ ඉරි දෙකක් වගේ තියෙනවා එතනින්දී අපිට බලා ගන්න පුළුවන් මේකේ නොටිෆිකේෂන් අපිට හදා ගන්න පුළුවන් සෙටිංස් ටික ඔක්කොම හදා ගන්න පුළුවන් මෙතනදී ඊළඟට එතන මෙහා පැත්තේ තියෙන ඔයගලන්ට පේන Instagram icon එක අපිට එතනින් කෙලින්ම Instagram එකට අපිට log වෙන්න පුළුවන් ඊට පස්සේ අපේ Instagram එකත් එතනින් use කරන්න පුළුවන් මේක threads එක මම මුලින්ම කිව්වා Instagram එකත් එක්ක combine වෙලා තමයි යන්නේ ඒකයි මම මුලින්ම කිව්වා අපිට Instagram account එකක් තියෙන්න ඕනේ කියලා ඉතින් මේ විදිහට අපිට කෙලින්ම threads එකකින් අපිට කෙලින්ම Instagram එකට යන්නත් පුළුවන් Instagram එකෙන් අපිට කෙලින්ම threads app එකට යන්නත් පුළුවන් ඒක join app එකක් විදිහට තමයි යන්නේ ඒ දෙක combine වෙලා තියෙන අපිට බොහොම ලේසියෙන් ටික වෙලාවකින් ඒක අපිට shift කරගන්න පුළුවන් ඕගොල්ලන් තාම threads app එක download කරලා නැත්නම් අදම download කරලා experience එක ගන්න මම හිතනවා මම මේ ගෙන අප වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මේ threads app එක ගැන අයිඩිය එකක් ගන්න ඒක ඩවුන්ලෝඩ් කරලා එක්ස්පිරියන්ස් එක කමෙන්ට් කරන්න ආයෙත් දවස් පෙදගත් වීඩියෝකින් හම්බ වෙනකල් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක් මගේ වීඩියෝ එකට ඔයගොල්ලන් කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න ගිහින් එන්නම් අය හම්බෙමු.